සුබ දවසක් අලුත් ප්ලට්ෆෝර්ම් එකක් මේ ගැන මං කිසිම දෙයක් මේ වෙනකන් කතා කරලා නැහැ අදවා චුට්ටක් මුලින් වෙන්න ඕන මේ ලිස්ට් එකට මේ ලිස්ට් එකේ චුට්ටක් ඇවිල්ලා බලන්න ඔයා දන්න එහෙම නැත්නම් ඔයා ආසා ගේම් එකක් එහෙම මේකේ තියෙනවද කියලා අනිවාර්යෙන් තියෙන්න ඕන ඔය රීසන් එක තමයි මේ වෙද්දින් තියෙන හැම ගේම් එකක්ම මේ ලිස්ට් එක ඇතුලේ අවේලබල් ඔව් මේ වෙද්දින් සමහර විට ඔයාට මොබයිල් ෆෝන් එක විතරක් තියෙන්න පුළුවන් සමහර විට PC එකක් තියෙන්න පුළුවන් නෝ ඉෂු ඔයාට පුළුවන් වුණා තින්න ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් එහෙම නැත්නම් ඔයාගේ PC එකෙන් ගේම් එක ප්ලේ කරන්න මෙන්න මේ ප්ලැට්ෆෝම් එක ඇතුලේ ඔයාට සරලවම කිව්වොත් ලොකු වර්නින් කරන්න පුළුවන් වේවි අදින් පස්සේ ඒ ටූ සර් තීරණය කරනවා මේ ප්ලැට්ෆෝම් එක ගැන කතා කරන්න මේ ප්ලැට්ෆෝම් එක ගැන කතා කරන්න ඉස්සරින් සුටම් මම එනවා මේ වෙබ්සයිට් එකට ඔයත් එන්න ඕන මේ වෙබ්සයිට් එකට මේ වෙබ්සයිට් එකේ නම තමයි gatheringdreams.com ඇයි මම මේ වෙබ්සයිට් එකට එන්නේ මේ වෙබ්සයිට් එකේ විශේෂත්වයක් තියෙනවා සරලවම කිව්වොත් මේක බ්ලොග් එකක් මේ බ්ලොග් එකේ විශේෂත්වයක් තියෙනවා මේ බ්ලොග් එක ඇතුලේ හත්පසින්ම වෙනස් කැටගරිස් තුනක් මෙයා කතා කරනවා එන්න මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වේවි මුලම එහෙම නැත්නම් මෙන්න මේ කැටගරිස් හතර එහෙම නැත්නම් කැටගරිස් තුනයි මේ ඉන්නේ තියෙන්නේ මුල්ම කැටගරිය විදිහට මේ රෙසිපිස් කතා කරනවා එහෙම නැත්නම් මෙයා ඊළඟට කතා කරනවා ට්‍රැවල් ඊට පස්සේ තවත් හත්පසින්ම වෙනස් කැටගරියක් විතර මනි එහෙම නැත්නම් ඔන්ලයින් බිස්නස් ගැන මෙයා කතා කරනවා හරි වෙබ්සයිට් එකක් බ්ලොග් එකක් විදියට මේ බ්ලොග් එකට එහෙම නැත්නම් මෙන්න මෙතන සිමිල වෙබ් එකේ අපි ඇනලයිස් කළොතින් බ්ලොග් එකක් විදියට ලක්ෂ 4ක් මන්ත්ලි විසිට් කරනවා ලක්ෂ 4ක් මන්ත්ලි විසිට් කරනවා කියන්නේ මේ වෙබ්සයිට් එක ඇතුලේ ඈර්නින් පොටෙන්ෂියල් එක අවුරුද්දකට ඩොලර් 70,000යි එහෙම නැත්නම් මාසෙකට ගත්තොතින් ඩොලර් 5000කට යා මේ වෙබ්සයිට් එක ඇතුලේ මෙයා ඈර්න් කරනවා මෙයා ඈර්න් කරනවා වගේම මෙන්න මම පළවෙනි කැටගරිය ඕපන් කරනවා රෙසිපිස් මෙන්න තියෙනවා රෙසිපි කියන කැටගරිය. රෙසිපි කියන කැටගරිය ඇතුලේ තියෙන ඔව් රෙසිපි කියන කැටගරිය මෙයා තෝරගන්න රීසන් එක මොකද්ද? රෙසිපි කියන කැටගරිය තියෙන්නේ මෙයා තෝරගන්න රීසන් එක තමයි. රෙසිපි කියන කැටගරිය ඇතුලේ Google search volumes analyze කළොතින් ලස්සන search volume එහෙම නැත්නම් ලොකු search volume එකක් තියෙනවා වගේ මේකේ trend එක කවදාවත් අඩු වෙන්නේ නැහැ. ට්‍රෙන්ඩ් එක අඩු වෙන්නේ නැති නිසා තමයි මෙයා මෙතනදී රෙසිපි තෝරගන්නේ. රෙසිපි තෝරගන්නවා මෙයා ක්‍රියේට් කරලා තියෙන රෙසිපි එකක් එහෙම වාට ඕපන් කරලා බලන්න පුළුවන්. රෙසිපි කියන එහෙම නැත්නම් රෙසිපි එකක් ඕපන් කරාට පස්සේ සරලවම වාට වෙනවා ඉතින් මෙන්න මේ විදිහට රෙසිපි එක යා ක්‍රියේට් කරලා තියෙනවා. රෙසිපි එක ක්‍රියේට් කරනවා වගේම රෙසිපි එක බලද්දී වාට පේනවා ඇති මෙන්න මේ විදිහට ඇඩ්වර්ටයිස්මන්ට් ප්ලේ වෙනවා. ඇඩ්වර්ටයිස්මන්ට් ඔව්. මෙයාගේ වෙබ්සයිට් එක මොනිටයිස් කරලා තියෙන්නේ ඇඩ්සෙන්ස් ත්‍රූද? නෑ ඇඩ්සෙන්ස් ත්‍රූ නෙමෙයි මෙයාගේ වෙබ්සයිට් එක මොනිටයිස් කරලා තියෙන්නේ මෙන්න මේ මීඩියා වින් කියන මෙන්න මේ වෙබ්සයිට් එක ත්‍රූ. මීඩියා වින් එක හරහා තමයි වෙබ්සයිට් එක මොනිටයිස් කරලා තියෙන්නේ. සරලව මීඩියා වින් එක ඇතුළේ වෙබ්සයිට් එකක් මොනිටයිස් කරන්න නම් අඩුම සෙෂන්ස් 50 එහෙම නැත්නම් 50,000 තියෙන්න ඕන මන්ත්ලි. ඒ ගැන වැඩි හිතන්න එපා. ඒ ගැන වැඩි හිතන්න එපා වගේම සරලවම කිව්වොත් මේ වෙබ්සයිට් එක ඇතුළේ ලොකු වර්නින් එකක් මේ වෙද්දින් කරනවනේ. ලොකු වර්නින් එකක් වෙබ්සයිට් එක ඇතුළේ ඇඩ් රෙවෙනියු එක ත්‍රූ කරනවා වගේම මේ වෙබ්සයිට් එක ඇතුළේ ඔයා රෙසිපි එකට ගිහිල්ලා බැලුවොත් එහෙම නැත්නම් මේ වෙබ්සයිට් එකේ තියෙන ආටිකල් රිෆර් කරලා බැලුවොතින් ඔයාට අයිඩෙන්ටිෆයි කරගන්න හම්බ වෙවි මේ වෙබ්සයිට් එක ඇතුළේ ලස්සන ඇෆිලියේට් මාකටින් ප්‍රොසෙස් එකක්. ඔයාට බලන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා ඇෆිලියේට් ලින්ක් එකක්. ඒ ලින්ක් එක ක්ලික් කරාට පස්සේ Amazon එක. එහෙම නැත්නම් සරලවම Amazon එකේ ඇෆිලියේට් මාකටින් කරනවා. එතකොට සරලවම මේ වෙබ්සයිට් එක ඇතුළේ කැටගරිය පළවෙනි කැටගරිය ඇතුළේ එහෙම නැත්නම් රෙසිපි කියන කැටගරිය ඇතුළේ මෙයා ටච් කරද්දී දෙවෙනි කැටගරිය විදිහට ට්‍රැවල් ට්‍රැවල් කියන කැටගරිය ඇතුළේ මෙයා ටච් කරනවා. ට්‍රැවල් කියන කැටගරියට ටච් කරන රීසන් එක තමයි ට්‍රැවල් වලටත් ලොකු ඩිමාන්ඩ් එකක් වගේම ට්‍රෙන්ඩ් එක මේ වෙද්දින් අප් වෙලා තියෙනවා. ට්‍රෙන්ඩ් එක අප් වෙලා තියෙනවා. ඒ වගේම තමයි CPC එකත් හොඳ CPC එකක්. ඒ නිසා ට්‍රැවල් කියන කැටගරිය මෙයා ටච් කරනවා. ඒ වගේම තමයි ඊට පස්සේ ඔන්ලයින් බිස්නස් එහෙම නැත්නම් මනි කියන කැටගරිය ෆයිනෑන්ස් කියන කැටගරියත් මෙයා ටච් කරනවා. ෆයිනෑන්ස් කියන කැටගරිය ටච් කරන්න රීසන් එක තමයි ඒකේ CPC එක අනිත් ඒවට සාපේක්ෂව ගොඩක් වැඩි. සරලවම ගොඩක් කට්ටියන්ට තිබෙන ලොකුම ප්‍රශ්නයන්නේ ඕක. එක බ්ලොක් එකක් ඇතුළේ කැටගරිස් කීපයක් කරන්න පුළුවන් ද? ඔව්. ඒකට සොලියුෂන් එකක් විදියට තමයි ඔයාලට මම මේ වෙබ්සයිට් එක පෙන්වුවේ. මෙයා කැටගරිස් කීපයක්. එහෙම නැත්නම් හාත්පසින්ම වෙනස් කැටගරිස් කීපයක් මෙයා කරනවා. කැටගරිස් කීපයක් කරනවා වගේම මේ වෙබ්සයිට් එක ඇතුළේ ලොකු වණින් එකක් කරනවා වගේම මේ වෙබ්සයිට් එක ඉන්ඩීප්ලි මම ඇනලයිස් කරනවා. මේ වෙබ්සයිට් එක මෙන්න තියෙනවා. ඔගැනික්ලි සර්ච් ට්‍රැෆික් එක තමයි මේ තියෙන්නේ. ඔගැනික්ලි. එහෙම නැත්නම් මේක ඉන්ඩීප් ට්‍රැෆික් ඇනලයිස් එක කළොතින් ඔයාලට පේනවා යුනික් විසිටර්ස්ලා වගේම විසිටර්ස්ලා. මෙන්න මේ විදිහට අප් ඇන් ඩවුන් ඔව් වෙබ්සයිට් එකක් ගත්තට පස්සේ කන්සිස්ටන්සි ග්‍රෝත් එකක් තියෙනවා. හැබැයි කන්සිස්ටන්සි ග්‍රෝත් එක අප් ඇන් ඩවුන් වෙන්න පුළුවන්.
ඒකිවේ ඔව් අප ඇන් ඩවුන් වෙන්නේ මෙන්න මේ විදිහට. ඔයාලට පේනවා ඇති මේ දින මගේ වෙබ්සයිට් එක එහෙම නැත්නම් ළඟදී ඕපන් කරලා බ්ලොග් එක. ඒ බ්ලොග් එකේ තව ට්‍රැෆික් එක අප ඇන් ඩවුන් වෙන්න පුළුවන්. හැබැයි අපි හරි ප්‍රොසෙස් එකේ යනවා නම් growth එක විතරමයි එන්නේ. ඔයාලට පේනවා ඇති ඔව් අප ඇන් ඩවුන් ඩවුන් වෙනවා. හැබැයි නමුත් නැවත අප් වෙනවා. ඒක තමයි සිස්ටම් එක. අප ඇන් ඩවුන් වෙනවා ට්‍රැෆික් එක. එනිවේ හරියට කරනවා නම් මේ වගේ අප් එහෙම නැත්නම් මේ වගේ ලස්සන ට්‍රැෆික් එකක් ඔයාලට කැප්චර් කරන්න බැරිද? ට්‍රැෆික් එකක් ඊසිලි කැප්චර් කරන්න පුළුවන්. ට්‍රැෆික් එකක් ඊසිලි කැප්චර් කරන්න පුළුවන් නම් මේ වෙබ්සයිට් එකේ CPC එක මම ඇනලයිස් කරනවා. එහෙම නැත්නම් වෙබ්සයිට් එකෙන් ඩීප්ලි ඇනලයිස් කරද්දී ඔයාට ඩයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා টপ ඕගැනික් කීවර්ඩ් වල CPC එක. ඔයාට බලා ගන්න පුළුවන් මෙයාගේ හයි CPC එකක් තියෙනවා. එහෙම නැත්නම් ඩොලර් 1කට එහා ගිය CPC එකක් අවේලබල්. CPC එක ඇයි ඔයාට අදාළ නැද්ද? CPC එක අදාළයි. CPC එකෙන් ඩීප්ලි ඇනලයිස් කළොත්ින් මෙන්න තියෙනවා ලිස්ට් එක. ඔයාට බලන්න පුළුවන් ට්‍රැෆික් පෝෂන් එක වැඩිම ඉන්නේ මොනවාටද? එහෙම නැත්නම් මෙන්න මෙතන තියෙනවා මීල් ප්ලෑන් එකට රෙසිපි කියන කැටගරිය ඇතුලේ. එතකොට CPC එක ඩොලර් 3යි. එහෙම නැත්නම් ඩ්‍රීම් කෝට්ස්, එහෙම නැත්නම් බිස්නස් කියන කැටගරිය ඇතුලේ. එහෙම නැත්නම් මෙන්න මෙතන CPC එක. ඔව් CPC එක සරලවම ගත්තොත් හොඳ CPC එකකුත් එක්ක මේ වෙබ්සයිට් එක රන් වෙන නිසා තමයි මෙෂර ලොකු වර්නින් එකකට මෙයාට යන්න පුළුවන්. මෙෂර ලොකු වර්නින් එකකට මෙයාට යන්න පුළුවන් වගේම අද මගේ පළවෙනි රෙකමෙන්ඩේෂන් එක. මොකද මම කියවනේ අප්‍රේල් මාසේ ඉවර වෙන්න කලින්වත් අනිවාර්යෙන් ඔයාගේ වෙබ්සයිට් එක ඔයාලා ලොන්ච් කරන්න ඕන. ඔයා වෙබ්සයිට් එක ලොන්ච් කළොතින් මම ඔයා සල්ලි හොයන තැනට ගේනවායි කියන 100% ගැරන්ටියක් මම ඔයාට තියලා දෙනවා. 100% ගැරන්ටියක් මම ඔයාට දීලා තියනවා වගේම ඔයා මෙතනදී වෙබ්සයිට් එකක් ලොන්ච් කරනවා. මෙයා පර්ෆෝම් කරන එකම සෝෂල් මීඩියා නෙට්වර්ක් එක Pinterest එක විතරයි. ඇවිල්ලා බලන්න Pinterest එකේ මෙයාගේ ප්‍රොෆයිල් එක. මේ තියෙන මෙයාගේ ප්‍රොෆයිල් එක. මේ වෙද්දී මාසෙට 10 මිලියන් වලට වැඩි views මෙන්න මේ ප්‍රොෆයිල් එකේ තියෙන content වලට එනවා. 10 මිලියන් වලට වැඩි views එනවා වගේම සරලවම කිව්වොත් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ඔයා කැමති categories කීපයක් එකතු කරලා ඕන නම් බ්ලොග් එකක් කරන්න. බ්ලොග් එකක් කරවොතින් සරලවම කිව්වොත් ඔයාට පුළුවන් මේ genuine විදිහවලින් එකක් ඔයාගේ බ්ලොග් එක ඇතුළේ generate කරන්න. ඒක ඔයාට ad revenue එක වගේම affiliate income එක through generate වේවි. තීරණය ඔයාගත්තේ පළවෙනි recommendation එක. මොකද ඔයාටත් පුළුවන් මේ තැනට එන්න. මොකද මම කියලා දෙන්නම් මේ තැනට එන්න. ඕනම website එකක් මේ විදිහට short time period එකක් ඇතුළේ grow කරන්න පුළුවන්. දැන් grow කරන්න පුළුවන් නම් කරන්න තියෙන එකම දේ කොයින් හරි අද ඔයා start කරන්න බෑ. ඔයාගේ WordPress එහෙම නැත්නම් ඔයාගේ blog එක මම හිතනවා අද ඔයා start කරයි. ඔයා start කළොතින් ඔයාට පුළුවන් baby genuine විදිහවලින් එකක් කරන්න. ඒ වගේම මම මෙතන Pinterest එක ගැන කතා කරන නිසා සුට මම මෙන්න මේ Pinterest profile එකට එනවා. ඔයාලත් ඇවිල්ලා බලන්න පුළුවන් මේ profile එක ගත්තට පස්සේ මේ profile එකෙත් monthly views 10 million වලට වඩා වැඩි. ඒ වගේම තමයි මෙන්න මේ profile එකට related වෙන website එක තමයි මේ තියෙන්නේ. ඇවිල්ලා බලන්නකෝ website එක. මේ website එක කරලා තියෙන ලොකු දේවල්ද? නැහැ. මං හැමදාම කියනවා පොඩි දෙයක් කළත් website එකක් ඇතුළේ earn කරන්න පුළුවන්. website එකක් විදිහට මේ website එකට එන traffic එක ඕනේ නම් analyze කරලා බලන්න 1.5 million එනවා. 1.5 million මේ website එක traffic එක එනවා ලොකු දේවල් කළා නෑ. website එකක් විදිහට මේ website එක ඇතුළේ earn කරන්න තියෙන potential එක අවුරුද්දට ඩොලර් 160,000කට එහා earn කරන්න පුළුවන්. සරලවම කිව්වොත් ඔයා මොනවාම හරි කැටගරියක් ඇතුලේ success වෙන්න ඕනේ නම් start කරන්න ඕන මුලින්ම අද ඔයාගේ blog එක. ඔව් මම හැමදාම කියනවා blog එකක් කරන්න දන්නේ නැත්නම් මේ master course එක ඇතුලේ A to Z මම කතා කරලා තියෙනවා. ඒ වගේම තමයි website එකක් හදන්න දන්නේ නැත්නම් මෙන්න මේ WordPress master course එක ඇතුලේ A to Z කතා කරලා තියෙනවා. ඒ වගේම තමයි SEO කරන්න දන්නේ නැත්නම් SEO concept එක A to Z මේ master course එක ඇතුලේ කතා කරලා තියෙනවා. online business ඔව් දැනගෙනම කරන්න. දැනගෙන කළොත් ඕන තරම් සල්ලි හොයන්න පුළුවන්. online business එකක් කරලා success වෙන්න ඕනේ නම් මගේ recommendation එකක් තියෙනවා. first ඔයා YouTube channel එකක් කරන්න. දෙවෙනියට blog එකක් කරන්න. තුන්වෙනියට සෙලින් process එකක් start කරන්න. ඒ සෙලින් process එක සමහර විට drop shipping වෙන්න පුළුවන්. සමහර විට KDP business එකක් වෙන්න පුළුවන්. සමහර විට Alibaba එකකින් import කරලා business එකක් වෙන්න පුළුවන්. සමහර විට Amazon FBA වෙන්න පුළුවන්. සමහර විට digital product selling business එකක් වෙන්න පුළුවන්. anyway මේ step එකේදී ඔයා සෙලින් process එකක් start කරන්න ඕන. ඒ වගේම තමයි social media ඊළඟ step එකේදී අනිවාර්යෙන් stable කරන්න ඕන. මොකද social media through අපිට ගේන්න පුළුවන් අපිට ලොකු traffic එකක්. ඒක අපි capture කරන process එක social media ඇතුලේ ඔයා learn කරන්න ඕන. ඒ වගේම තමයි freelance කෙනෙක් විදිහට business එක අනිවාර්යෙන් launch කරන්න ඕන.
5 up ඔක්කොල වැඩ කරන්න ඕන. ස්කිල් අතරට Photoshop, WordPress, SEO, video editing දාගන්න සල්ලි හොයන්න පුළුවන්. Unlimited cryptocurrency වල පාට් එකක් NFT කරත් ඔයාලට සල්ලි හොයන්න පුළුවන්. සරලවම ලස්සන process එකක් මම එන්නේ. ඕනේ නම් මාව follow කරන්න පුළුවන්. Follow කරන ඕනම කෙනෙකුට මම දෙනවා 100% ගැරන්ටියක්. ඇයි? ඔයාලා ඕනම කෙනෙකුට subset එක දන්නේ නැත්නම් මෙන්න මේ video එකේ description එකේ තියෙනවා මේ master courses වලට join වෙන link එක. ඇවිල්ලා බලන්න. මෙන්න මේ master courses වලට join වෙද්දී ඔයාලට හම්බෙනවා lifetime WhatsApp support එක. ඒ වගේම තමයි 100% guarantee. 100% guarantee කරනවා මේ master course එකක් learn කළ මේ field එකට આવත් ඔයා එන field එක ඇතුලේ මම අනිවාර්යෙන් සල්ලි හොයන තැනට ගේනවා. ඕනේ සල්ලි හොයන්නනේ සරලවම සල්ලි හොයන්න ඕන කෙනෙක් ඉන්නවා නම් gedara ඉඳන් ඔයාට පුළුවන් අද මෙන්න මේ master courses වලට join වෙලා ඔයාගේ journey එක start කරන්න. ඒ විතරක් නෙමෙයි personal training. ඔයාටම ගැලපෙන online business එක සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් program එක මම හදලා දෙන්නම් කරන්න ඕන process එකක් දෙන්නම්. ඕන කෙනෙකුට ඕනේ කියලා හිතනවා නම් personal training එකක් ගන්න ඒ opportunity දීලා තිනවා. ඔයාට ඕන දවස book කරන්න. ඒ වගේම තමයි ලස්සන club එකක් හදලා තිනවා. අද බලන්නකෝ ක්ලබ් එකේ දීලා තියෙන රිසෝසස් ක්ලබ් එකේ ගිහිල්ලා තියෙන මොනවාද ක්ලබ් එකේ කරලා තියෙන මොනවාද කියන දේ සුට්ටක් ගිහිල්ලා බහු ලොකු දෙයක් කරනවා සරලවම මේ හැම ලින්ක් එකක්ම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ඔයාලට ඕන තැනින් පුළුවන් අද ස්ටාර්ට් කරන්න ඒක ඒ විදිහට මතක් කරන ගමන් පළවෙනි රෙකමෙන්ඩේෂන් එක තමන්ගේ වෙබ්සයිට් එක වෙද්දී අද මම දෙවෙනියට එන්නේ මොකටද ගම් රෝඩ් එකට ඔයාත් එන්න සුට්ටක් ගම් රෝඩ් එකට ඇවිල්ලා ඔයා සර්ච් කරන්න එක ටර්ම් එකක් ඒ ටර්ම් එක තමයි ඩිජිටල් Search කරන්නකො. Search කරාපුවාන් පස්සේ ඔයාලට result එකක් එයි. ඒ result එක ඇතුලේ මොනවාද කරලා තියෙන්නේ? මේක ඇතුලේ මොනවාද තියෙන්නේ කියන දේ චුට්ටක් බලන්න. එහෙම නැත්නම් චුට්ටම Instagram account එකට එන්නකො. Instagram account එකක්. මේ Instagram account එකේ ලොකු followers ලා ඉන්නවද නැහැ? එහෙම නැත්නම් මේ වෙද්දී create කරලා තියෙන reels වලට ලොකුවටම reach තියෙනවද? නැහැ. Instagram account එකක් විතර මේ Instagram account එක කවදාද create කරලා තියෙන්නේ? 2011 Instagram account එකක් විදිහට මේකේ bio එක තියෙනවනේ. ඔව් bio එකේ තියෙනවනේ. මෙහෙම නැත්නම් bio එකේ link උඩ click කරන්නකෝ. Link උඩ click කරලා එහෙම නැත්නම් bio එකේ තියෙන link එක open කරන්නකෝ. මේක open කරාට පස්සේ මෙන්න තියෙනවා open කරාට පස්සේ. මෙන්න මේ link එකක් උඩ click කරලා බලන්නකෝ. Redirect වෙන කොහාටද? මෙන්න තියෙනවා profile එක. Gumroad එකේ profile එකට. මෙයා මොනවද මේ කරන්නේ? චුට්ටක් ඇවිල්ලා බලන්න. ඇවිල්ලා බලන්න මෙයා list කරලා තියෙනවා product. මේ ප්‍රොඩක්ට් ඔයාලා පේනවාදී එක එක ප්‍රයිසස් වලට ලිස්ට් කරලා තියෙනවා. සමහර ප්‍රොඩක්ට් ලොකුවටම සේල් වෙලා තියෙනවා. ඇවිල්ලා බලන්න ඔපෂුනිටිය. ඔපෂුනිටිය තමයි ඔයාලා පේනවාදී මේ ප්‍රොඩක්ට් එක ඔ ප්‍රයිස් එක ඩොලර් 70 රිවියුස් විතරක් තියෙනවා 183. රිවියු කරන්නේ 101.2ක්. හැබැයි රිවියුස් තියෙනවා 182ක්. එතකොට ලොකු වෙනින් එකක් මෙයා මේක ඇතුලේ කරලා තියෙනවා. ඇවිල්ලා බලන්න මෙයා සම්පූර්ණ මේ බිස්නස් එක හැන්ඩල් කරන්න මෙයාගේ මේ පොඩි Instagram account එක ඇතුලේ. මම කියන්නේ ඔයාලා දන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා. ඒකයි මම කිව්වේ එහෙම නැත්නම් Gumroad එක ඇවිල්ලා digital කියලා විතරක් search කරන්න. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් වෙයි මේ digital product කොච්චර ලොකු sale volume එකක් තියෙනවද කියන දේ. ඇසේ ලොකු sale volume එකක් තියෙනවා නම් second recommendation එක. මොකද මම මේක recommend කරන්න reason එකක් තියෙනවා. මේ වෙද්දි මම digital asset bundle ඊයේ bundle එකක් දුන්නා SVG. SVG 12500යි. ඒ ඉස්සරින් මම bundle දෙකක් දීලා තියෙනවා. පළවෙනි bundle එක තමයි reel bundle එක. දෙවෙනි bundle එක තමයි මෙන්න මේ Instagram template. තුන්වෙනි bundle එක මම ඊයේ දුන්නා. ඔව්, digital product. ඔයාට මෙන්න මේ product එක අරන් sale කරන්න විතරමයි තියෙන්නේ. resale කරන්න ඔව් ඔක්කොම හදලා තියෙන්නේ. ඔයාට කරන්න තියෙන්නේ ඕනේ කියලා හිතනවා නම් මෙන්න මේ ප්‍රොඩක්ට් තුන ඔයාට ගන්න පුළුවන්. මේ වෙද්දිම බණ්ඩල් තුනක් දීලා තියෙනවා. මම කිව්වා ඩිජිටල් ඇසට් ලොකු ප්‍රමාණයක් දෙනවා. ඒ ඩිජිටල් ඇසට් ඔයාට ගන්න පුළුවන්. අරගෙන ඔයාට බැයිද මේ රීසේල් බිස්නස් එක කරන්න? ඇවිල්ලා බලන්න. එහෙම නැත්නම් මේ ප්‍රොෆයිල් එක විසිට් කරලා මෙයාගේ ප්‍රොෆයිල් එක විසිට් කරලා බලන්න. මේ කට්ටිය ලොකුවටම සේල් ජෙනරේට් කරනවානේ. ලොකුවටම සේල් ජෙනරේට් කරන මේ ඩිජිටල් ඇසට් කියන concept එකත් එක්කම ඔයාට පුළුවන්. මොකද මම දීලා තියෙනවා ඕන කෙනෙකුට ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ description එකේ ඇති collection එකට access කරන link එක. මේ collection එකෙන් ගිහිල්ලා ඔයාගේ digital asset bundle එක ගන්න. bundle එක අරගෙන ඔයාට බැරිද මේ resale business එකට එන්න? second recommendation එක selling කියන concept එක ඇතුලේ digital asset towards sale කරන්න පුළුවන් නම් unlimited earn කරන්න පුළුවන් or without cost. එහෙම නැත්නම් කිසිම cost එකක් නැහනේ. digital asset එකපාරයි ඔයාට cost එකක් තියෙන්නේ. digital asset bundle එක ගන්න. ඒ bundle එක ගත්තට පස්සේ resale වෙන volume එහෙම නැත්නම් resale වෙන හැම වාරයක් පාසම ඔයාට profit විතරමයි තියෙන්නේ. තීරණය වාගත්තේ second recommendation එක තාමත් ඔයාගේ digital asset sale කරන business එක start කරලා නැත්නම් අද start කරමු. අද start කරයි කියලා මම හිතනවා. අද start කරයි කියලා හිතනවා වගේම
මොකක්ද මේ ෆ්ලට්ෆෝර්ම් එක. ඔව් මේ ෆ්ලට්ෆෝර්ම් එක ලස්සන ෆ්ලට්ෆෝර්ම් එකක්. මේ ෆ්ලට්ෆෝර්ම් එකේ වර්ක් ඉන් ප්‍රොසෙස් එක මේ වෙද්දි මම ඒ ටු සෙට් කතා කරලා තියෙනවා ක්ලබ් එකේ. ඔව් ඒක ක්ලබ් එකේ ඕන කෙනෙකුට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒක ගිහිල්ලා බලන්න. ඒක ගිහිල්ලා බලලා ඒක එතනින් ස්ටාර්ට් කරන්න. මම කියන්නේ සල්ලි හොයන්න ඕන තරම් මෙතඩ් තියෙන වැඩ කරන මිනිස්සුන්ට විතරක්. වැඩ ඔයා වැඩ කරන්න ලැහැත්ති නම් ඔයාලට පුළුවන් අන්ලිමිටඩ් earn කරන්න. තීරණය කරන්න ඔයා වැඩ කරනවද? තීරණය කරන්න ඔයාගේ වෙබ්සයිට් එක ඔයා ලොන්ච් කරනවද? තීරණය කරන්න ඔයාගේ ඩිජිටල් ඇසට් බිස්නස් එක ඔයා කරනවද? තීරණය කරන්න කොතනින්ද ස්ටාර්ට් කරන්නේ? ඔයා ගන්න තීරණෙත් එක්ක තීරණේ වේවි ඔයා කොච්චරක් earn කරනවද කියන දේ. ඒ වගේම නැවතත් මතක් කරනවා සබ්ජෙක්ට් එක දන්නේ නැති කෙනෙක් නම් ඔයා ඔයාලට තියෙනවා 100% ගැරන්ටියකුත් එක්ක ඇක්සස් කරන්න පුළුවන් මෙන්න මේ මාස්ටර් කෝසස්. ඕනම කෙනෙකුට අද පුළුවන් මේ මාස්ටර් කෝසස් වලට ජොයින් වෙලා අද ඉඳන් ගෙදර ඉඳන් සල්ලි හොයන්න පටන් ගන්න. ප්‍රශ්න තියෙනවා නම් ඕනම වෙලාවක මට මැසේජ් එකක් දාලා අහන්න පුළුවන්. ඒ වගේම තමයි වීඩියෝ කරා පොඩි හරි දෙයක් ගත්තා නම් channel එක පොඩ්ඩක් subscribe කරලා අපිත් එක්ක සෙට් වෙලා ඉන්න කියලා ආරාධනා කරන ගමන් අදට ගිහිල්ලා නම් සියලු දෙනාටම සුබ දවසක්.